පරිසරහිත කාමේ ප්ලාස්ටික් වෙනුවට ආදේශ කරන්න පුළුවන් අඩදාසි නිෂ්පාදන කීපයක් කරලා තියෙනවා ඒක අපි පළවෙනියෙන්ම පටන් ගත්තේ ප්ලාස්ටික් කොරුගේටඩ් දැනට යූත් පාවිච්චි කරනවා ගොඩක් අය ඇඩ්වර්ටයිස්මන්ට් සඳහා ඒ ප්ලාස්ටික් කොරුගේටඩ් වෙනුවට පේපර් කොරුගේටඩ් අවුවට වැස්සට ඔරොත්තු දෙන ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කරන්න පුළුවන් බෝඩ් එකක් අපි නිෂ්පාදනය කරා මේක මිලෙන් එහා සමානමයි හැබැයි පරිසරහිතකාමී මේක පරිසරයට ගියාම මාසයක් වගේ කාලයක් ඇතුළත මේක දිරලා යනවා මේක ITI එකිනුත් මේ හැම ප්‍රොඩක්ට් එකක්ම ITI එකෙන් සර්ටිෆයි කරලා තියෙනවා HDP LDP PP වලින් තොර පොලිතින් වලින් තොරයි කියලා ඒ වගේම සෙන්ට්‍රල් එන්වයරන්මන්ට් ඔතොරිටි එකෙන් මේක රීසයිකල් කරන්න පුළුවන් කියන එකට අපිට සහතිකයක් දීලා තියෙනවා ඒ වගේම මේ ප්ලාස්ටික් කොරුගේටඩ් එකට අමතරව දැනට මාකට් එකේ තියෙන හඳුන් කූර වලට ඇතුළට භාවිත කරන බෑග් එක LDP හරි HDP වලින් හරි පාවිච්චි කරන්නේ ඒ වෙනුවට අපි කඩදාසියකින් මොයිස්චර් බැරිය තියෙන ඇරෝමා බැරිය තියෙන පැකට් එකක් හදලා තියෙනවා මේක ගොඩක් වෙලාවට එක්ස්පෝර්ට් මාකට් එකක ඉන්නේ කෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා ඒ වගේම මේකත් එන්වයරන්මන්ට් එකට ගියාම මාසයක් වගේ කාලයක් ඇතුළත සාමාන්‍ය කඩදාසියක් දිරන විදිහට දිරලා යනවා ඊට අමතරව ගොඩක් වෙලාවට අපි දකිනවා කඩවල් වල කොඩිවැල් එල්ලනවා මේ කොඩිවැල් එල්ලන්නේ සඳහා භාවිත කරන්නේ LDP කියලා මැටීරියල් එකක් ඒ මැටීරියල් එක සාමාන්‍යයෙන් වෙනින් රටවල් වලින් අපි මෙහෙට ආනයනය කරනවා ඒ ආනයනය කරලා ඉවරලා අපි මෙහෙදි print කරනවා ඉතින් ඇත්තටම සමහරවිට අපි පිට රටින් දෙයක් ගෙනල්ලා ඒක අපේ environment එකට යන එක තමයි අන්තිමේටම සිද්ධ වෙන්නේ ඒ වෙනුවටත් අපි මේ විදිහටම වැස්සට අවුවට ඔරොත්තු දෙන කඩදාසි වලින් නිෂ්පාදනය කරලා තිනවා මේක තනිකරම පොලිතින් වලින් තොරයි recycle කරන්නත් පුළුවන් ඒ වගේම environment එකට ගියොත් මාසයක් වගේ කාලයක් ඇතුළත දිරනවා ඊට අමතරව අපි දැනට ටික කාලයකට ඉස්සෙල්ලා ලන්ච් ෂීට් එකක් දුන්නා මේක ඇත්තටම පේපර් ලන්ච් ෂීට් එකක් මේකට කෙලින්ම කෑම අසුරණය කරන්න පුළුවන් පොලිතින් වලින් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා මේකත් අපි ITI එකෙන් සර්ටිෆයි කරගෙන තියෙනවා පොලිතින් වලින් තොරයි කියන එකට ඒ වගේම එන්වයරන්මන්ට් එකෙන් අපිට දීලා තියෙනවා සර්ටිෆිකේට් එකක් මේක රීසයිකල් කරන්න පුළුවන් කියලා මේකත් මාකට් එකට අපි අඳුන්වලා දීලා තියෙනවා දැනට මේකත් එන්වයරන්මන්ට් එකියොත් මාසයක් වගේ ඇතුළත දිරාපත් වෙනවා ඊට අමතරව ඉදිරියේදී පෙනන්ට්ස් ඒ කියන්නේ ෆ්ලෙක්ස් වලින් කරන දේවල් තහනම් කරනවා කියලා කිව්වා ඒ වෙනුවට අපි ඇඩ්වර්ටයිස්මන්ට් වලට නැවතත් අඩදාසි වලින් පෙනන්ට් එකක් හදලා තියෙනවා මේක අවුවට වැස්සට ඔරොත්තු දෙනවා මේකත් දිරාපත් වෙන මාසයක් වගේ කාලයක් ඇතුළතදී එන්වයරන්මන්ට් එකට ගියාම දිරාපත් වෙනවා අපේ කම්පැනියේ නම ලංකා eco friendly packaging private limited මේක කම්පැනි දෙකක් අපි එකහුවෙලා කරන්නේ ලංකා BTL creatives සහ ලංකා eco friendly packaging කියන කම්පැනි දෙක අපි ගොඩක් දුරට අපේ දැන් දැනට තියෙන සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ප්‍රොඩක්ට්ස් තමයි අපි develop කරන්නේ මේක develop කරන්නත් අපි ඇත්තටම අවුරුද්දක් විතර කාලයක් ගත්තා දැන් තමයි මේ ප්‍රොඩක්ට්ස් ටික අපෙන් එළියට එන්නේ අපි ඇත්තටම මල් නිර්වන් සම්පතුමාව හම්බෙන්නාවේ මේකට වෙළඳ පොලක් හදාගන්න මොකද දැනට තියෙන එකම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපිට අපි කොච්චර ගිහිල්ලා කිව්වත් මේක පරිසර හිතකාමී කියලා ගොඩක් අය කියනවා තාම ප්ලාස්ටික් තහනම් වුණේ නැහනේ ඒ හින්දා පොඩ්ඩක් ඉමු කියලා. හැබැයි ඒ වෙලාවේ මල් බීරවන් සම්පතිතුමා අපිට කිව්වා මේකට මාකට් එකක් හදන්න ඒ වගේම ප්‍රචාරණය සඳහා අපිට උදව් කරන්නම් කියලා. ඒ සඳහා ඊට පස්සේ අපිට වෙනම දිනයක් දුන්නා. අපිව ඒ ආයතන වලට සම්බන්ධ කරා විශේෂයෙන්ම IDB ආයතනෙට ඒ වගේම එතුමගේ නිලධාරීන්ටත් අපි වඳුන්නලා දුන්නා.